මම මධ්‍යමගේ සුජිත් හේමන්ත කුමාර ගුණදිනක බලංගොඩ පාර බඹරගත්ත එන්න ලිපිනේ 1995 දී සවුදි අරාබියේ අමිමි මාර්ග කම්පැනියට විදේශගත වුණා. ලේබර් කෙනෙක් වශයෙන් තමයි මට ඇතුළත් වුණේ. මගේ වැඩ පිළිවෙල දිහා බලා මට ඩිපාර්ට්මන්ට් එකේ වැඩ කරන්න කියලා එම මැනේජර් මාව නිර්දේශ කළා. ඉස්සෙල්ලම වැඩ කරේ සීෆුඩ් ඩිපාර්ට්මන්ට් එකේ. එම රාජකාරිය කරගෙන යන අතරතුර ඩෙලි ඩිපාර්ට්මන්ට් එකට මාරු කළා. එහිදී මම රක්ෂාව හරියාකාරව කරපු නිසා ඩිපාර්ට්මන්ට් හෙඩ් තනතුර මට ලැබුණා. 150 දෙනෙක් වැඩ කළා මගේ මාකට් එකේ. 2009 වර්ෂයේ මගේ දක්ෂතාවය මත සේල් එකෙන් ඉතුරු කරන ලාභය 37% දක්වා මම ඉහළට ගෙන ගියා. ඒ අවුරුද්දේ මම තමයි මාකට් 14ම වැඩිම ලාභයක් ලැබපු ඩිපාර්ට්මන්ට් හෙඩ්. එහිදී මට බෙස්ට් එම්ප්ලොයි නමින් සර්ටිෆිකට් දීලා පදිය වැඩි කළා. මම රාජකාරිය හරියට කරපු නිසා රියල් 600කට ගිය පුද්ගලයා රියල් 5000 සැලරියකට දක්වා ආවා. වටිනා සැලරිය කාමකරුවෙක් වශයෙන් ගිහිල්ලා ගත්තේ පදියේ බලනකොට. අස්වෙන්න කිට්ටු වෙන කලම මම එම ඩිපාර්ට්මන්ට් මැනේජර් තනතුරේ හිටියේ. මුළු මාකට් 14ම ඇසිස්ටන්ට් මැනේජර් තනතුරට මම සුදුසුකම් ලැබුවා. මගේ පුද්ගලික අවශ්‍යතාවයන් මත එන්න තීරණය කළා. එම කම්පැනි මම ගන්න පදියෙන් ගේ හදාගත්තා. එහෙන් ලැබපු අත්දැකීම් සියල්ලම මම අරගෙන සිල්වර කඩේයි ගොඩනැගිලි දාගුය කඩේ හැදුවා. එහෙදි ඉතින් මට ලැබුණු ලාභ මත නගරේ ගොඩනැගිල්ලක් අරගෙන මේ වගේම සිල්වර කඩේයි හાર્ඩ්වෙයාර් එකයි දෙකම කරගෙන යනවා. ව්‍යාපාරයේ බඩු ප්‍රවාහනය කරගන්න ලොරියකුත් ගත්තා. ඊට අමතරව ආසන 42ක බස් රථයක් අරගෙන ස්කූල් සර්විස් එකක් මම කරනවා. ඊට අමතරව මගේ ගොඩනැගිල්ලක් තියෙනවා. ඒ ගොඩනැගිල්ල මන්දිල් උසස් අධ්‍යාපන ආයතනය වලින් තමයි අපි උපකාරක පන්ති පවත්වාගෙන යන්නේ. මෙතනින් අතරින් මම වැඩ කරපු ආයතනය හා සමාන සුපර් මාකට් එකක් කරන්න තමයි මගේ අදහස. ඒකෙන් සෑහෙන රස්සාවක් ලැබෙනවා. මම දැන් හොඳ ස්ථාවරයක ඉන්නවා. මේ විදේශගත වෙලා හොයපු මුදලින් මම මගේ ව්‍යාපාරයක් කරගෙන මගේ යටතේ සේවකයන් තියාගෙන ළමයින්ට අධ්‍යාපනයට වීදම් කරගෙන මගේ පවුලත් එක්ක ළමයිත් එක්ක මම ඉතින් සතුටින් ඉන්නවා.